अबे अत्तला मुत्तला तिबुने हे न्यायवाद अबे अपोज्जलागे काले वेनकोट एवा अक्कर गानट बैसा अबे नुत पासे दें अलुत काले परजस देक दुनक इतां कैल लगेलाओ बेन देक माने के याय किं गेते गातु दे कोम होय अंत द मांदा आइबोआं කාලයාගේ ඇවෑමෙන් උරුම වූ බිම් කැබැල්ලකට හිට්පිට ඇතිව ලෝකය වෙනස් කළ මිනිසුන්ගේ තාක්ෂණීය මුසුකොට යායක රන් කරල් නෙලා ගන්නා මග කියා දෙන අස්වැන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ මහනුවර ඒකකය කඳුරට ගුවන්විදුලියෙන් සිකුරාදා උදේ 8න් ආරම්භන හෝරාව වෙනකොට කැත්තට උදැල්ලට හිතැත්තන් වෙනුවෙන් ඉටු කරන විසල් මෙහෙවර අස්වැන්න කෘෂිකාර්මික වැඩසටහන හැම සිකුරාදාවකම පෙරවරු 8 සිට 9 දක්වා අස්වැන්න අයිබුවන් සුබෝදසනක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කඳුරට ගුවන්විදුලිය සමගින් कृषिकर्म डिपार्टमेंटुए गुआनुदिरी गोविसेवावे कंदुराट एक के उबवित गिनेन अस्वेन्न गुआनुदिरी वेड़सट हने अदात सुपुरुदु वेलावट उबे निवहनट एन्ने अपी कालिन वशिन वदगत्वन्नावु मात्रु कावाक समग उब देनुंबात करन बलापुरुत्वात सहितव अपी दिन कीपेकट कालिन निदन्म उबट मताक केला अदा अस्वेन्नेन मनवागे मात्रु कावाक एटतेद साकाच्चा करन्ने केला वेडिवशन नवदानी अमुन मे दसल पस संबंधे पसे सारवद्भव वगावकट उचित आकार पस पावत्वागने अनेक काबनिक पोहर भावितेन वगाव पावत्वागने वेडियं कथा करनो एन सदपि अधास्कला पस सुपत्कमुखीन मतृकाव्यटते कथाकर पसे पसे सारवद्भव अधुनागनीम आरक्षा करगनीम पसे क्षुद्रजीवी क्रियाकारी हेलनेंगीम वगे करण राशिया कटते अपिटेतंदी साकाच्चाकरणट हेकियाव लभेनवा अपे संपदायक नदत्तपि संबंध करगनट सोदानम यात्रवार अपे मेदिरेट वेलेन्वा कृषिकर्म डिपार्टमेंटुए गुवान्नुदिरी गोविसेवाव नियोजने करमिन सहकार कृषिकर्म अध्यक्ष संवर्धन अजित गुणशेखर महात्म्य आयबोन सुबुदेसनक अजित महात्म्य आयबोन सुबुदेसनक පස සුවපත් කරමු දැන් මේ දවස්වල අධිත මහත්මයා අපි අවධානය යොමු වෙන්නේ සුවය පිළිබඳවනේ අපි සුවයෙන් සිටින්නට ඕනේ රෝගී තත්ත්වයට පත් වුණොත් සුවපත් භාවයට පත් කරගන්න ඕනේ දැන් මේ පසත් සුවපත් කළ යුතු දෙයක් නේද ඔව් පස කියලා කියන්නේ කෘෂිකාර්මික භෝග නිෂ්පාදනය පිළිබඳව කතා කරන විට ස්වභාව ධර්මයෙන් අපට ලැබුණු අනගි දායාදයක් කියලා කියන්නට පුළුවන් සාරවත් පසක් සරු පසින් තමයි සරු වගාවක් ඇති වෙන්නේ සරු වගාවකින් තමයි සරුසාර රටක් ඇති වෙන්නේ කෘෂිකාර්මික භෝග නිෂ්පාදනයේදී භෝග නිෂ්පාදනය සහ පස අතර තියෙන්නේ පුදුම බැඳීමක් පස සාර්ථක වුණොත් පස සරු වුණොත් පස ගුණාත්මයෙන් යුක්ත වුණොත් තමයි ඒ පසෙහි ස්ථාපිත කරන භෝග වලින් අපට සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමේ හැකියාව ලැබෙන්නේ දැන් මෙතනදී විශේෂයෙන් අපි සඳහන් කරන්නට ඕන කාරණයක් තමයි අපි දන්නවා පසක භෝග වගා කරනකොට භෝග නිෂ්පාදනයට බොහෝ පෝෂක පසෙන් ඉවත් වෙන්න අපි පසට පෝෂක අලුතෙන් එකතු කරනවා මේ එකතු කිරීමේ හේතු කොටගෙන පසේ යම් කිසි ආකාරයක පෝෂක හිඟතාවයක් ඇති වෙනවා ඒක නිසා අපි යලි යලි පෝෂක එකතු කළ යුතුයි පසේ තියෙන සාරවත් බව ආරක්ෂා කරගන්නට ඕන කියන කාරණය සාමාන්‍ය අපි විශ්වාස කරන කාරණයක් කෘෂිකාර්මික භෝග නිෂ්පාදනයේදී ස්වභාවික පසේ නෙවෙයි කොහොම වුණත් අපි දන්නවා මේ ස්වභාවික පස කියලා කියපුවාම ඒක ගුණාංග රාශියකින් පෝෂත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපට ඇහැට දකින්න පුළුවන් සහ ඇහැට නොපෙනෙන විශේෂ ගුණාංග රාශියක් රසායනික භෞතික ජීවවිද්‍යාත්මක ලක්ෂණ ගොඩක් මේ පසේ තියෙනවා. එතකොට බොහෝ දෙනෙක් විශ්වාස කරන දෙයක් තමයි අපි අනවශ්‍ය පරිදි අවභාවිතෙන් යුක්තව වැඩිපුර රසායනික පොහොර භාවිත කළොත් එහෙම අර සරුසාර පසේ ජීවත් වන ක්ෂුද්‍ර ජීවීන් ඒ පස් තට්ටුවෙන් ඉවත් වෙනවා කියන කාරණය. මොකද රසායනික ද්‍රව්‍ය කියලා කියන්නේ අපි කාටත් සුදුසු නැති අපි කවුරුත් ඕනකට වැඩිය ගත්තොත් ශරීරයට අහිතකර ප්‍රතිඵල එනවා කියලා විශ්වාස කරන දේවල්. ඒක කෘතීමව නිෂ්පාදනය කරපු දේවල්. ඒක නිසා
එවැනි දේවල් වැඩි වැඩියෙන් ඕනම තැනකට එකතු වෙනවා කියලා කියන්නේ එතන තියෙන ස්වභාවික පැවැත්මට යම්කිසි සමතුලිතභාවයක් තියෙනවා නම් ඒකට හානියක් සිද්ධ වෙනවා කියන කාරණේ. එහෙනම් කෘෂිකාර්මික පසක මේ අද පොහොර දාලා මේ කන්නේ අස්වැන්න ඉතාමත් සාර්ථක කරගෙන ඊට පස්සේ අතහැරලා දානවා කියන චේතනාවෙන් නෙවෙයි. තිරසාරව පසේ ස්වභාවය සමතුලිතව ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වෙන් යුක්තව තබා ගන්න නම් අපි පසගෙන පොහොර දානවට වඩා සැලකිලිමත් වෙන්නට ඕනේ. කොහොමද පස නිස්සාර පසක් බවට පත් වෙන්නේ? ඒ වගේම එවන් තත්යකට පත් වෙන්නේ නැතිව අපි පසේ ස්වභාවිකව අපට ලැබී තිබෙන සරුසාර බව ආරක්ෂා කරගන්නේ කොහොමද? ඒ ස්වභාවිකත්වය ආරක්ෂා කර ගැනීම සඳහා අපි කෘෂිකාර්මික වශයෙන් අපි කොහොමද කටයුතු කරන්නේ කියන කාරණය ගැන අපි විශේෂ අවධානයක් යොමු කරන්නට ඕනේ. දැන් මෙතනදී මේ මාතෘකාව කාලීනව ඉතාමත් වැදගත් මාතෘකාවක් කියලා අපි හිතන්නට හේතුව තමයි පහුගිය කාලයේ ඇතිවෙච්චි කෘෂිකර්මයේ ඇතිවෙච්චි ලොකු විප්ලවයක් තමයි කාබනික පොහොරවලට ප්‍රමුඛතාවය ලබා දෙමින් ගොවිතැන් කටයුතු කිරීම. රසායනික ද්‍රව්‍ය වලින් තොරව භෝගවල කෘමින් හා රෝග පාලනය කිරීම. මේ කරුණු දෙකම අපි සලකා බලන විට අපට පැහැදිලි වෙන දෙයක් තමයි කාබනික ගොවිතැනේදී අපි රසායනික ද්‍රව්‍ය වලින් තොරව යම්කිසි පසක කළමනාකරණය සිදු කරගෙන පරිසර හිතකාමී විදියට වගාව පවත්වාගෙන යනවා නම් පස නිරෝගීව තබා ගැනීම ඉතාමත් වැදගත් කියන කාරණය. මේ නිරෝගීව තබා ගැනීම කියන එකෙන් අදහස් කරන්නේ අර රසායනික පොහොර මෙතුවක්කල් යොදපු ප්‍රමාණයට ලොරි ගණන්, ටොන් ගණන්, ගෝණි ගණන් ගිහිල්ලා කාබනික පොහොර එකතු කිරීමම නෙවෙයි. කිසියම් කෘෂිකාර්මික භූමියක් ගත්තොත්, ගොවිපලක් ගත්තොත් එහෙම ඒ ගොවිපල තුල ඒ ගොවිපලෙන්ම ඉවත් වෙන බොහෝ දේවල් අවශේෂ ද්‍රව්‍ය භාවිත කරමින් මේක ස්වභාවිකව පැවැත්වුණු සුද්ධ ජීවී ක්‍රියාකාරීත්වයේ එලෙසම පවත්වාගෙන යන ආකාරයට එහි තියෙන ජලය ඒ විදිහටම සංරක්ෂණය කරලා තියෙන ආකාරයට එහි තියෙන තෙතමනිය ඒ ආකාරයෙන්ම හිතකර විදිහට පාලනය කරන ආකාරයට අපි පස ආරක්ෂා කරගන්නවා කියන කාරණය. මේක තමයි පස සුවපත් කරගන්නවා කියන කාරණය. එහෙනම් පොහොරවලටත් වඩා වැදගත් වෙනවා පස නිරෝගීව තබාගන්නේ නැතිව අපේ භෝග වගාව සඳහා යොදා ගන්නට. අපි අද කතා කරන්නේ පිළිබඳව තමයි කොහොමද පසක් සුවපත්ව තියාගන්නේ ඒ සඳහා රසායනික නොවන ක්‍රමවලින් කාබනික ද්‍රව්‍ය සහ වෙනත් උපක්‍රම උපයෝගී කරගෙන කොහොමද භෝග වගාවට හිතකර තත්ත්වයක් පසේ දිගින් දිගටම පවත්වා ගන්නේ කියන කාරණය. හොඳයි, මම හිතන්නේ ඔබට අවබෝධයක් ලැබෙනටදී අජිත් ගුණසේකර මහත්මයාගේ ප්‍රවේශයත් එක්ක ඇයි අපි පසක් නිරෝගීවත්ව පවත්වා ගත යුත්තේ සුවපත්ව පවත්වා ගත යුත්තේ කියන කාරණය ගැන අපි මේ ගැන වැඩිදුරටත් කතා කරමු. අපි අද මුල්ම සම්පත්දායකත්වයේ හැටියට අස්සනට සම්බන්ධ කරගන්න අජිත් මහත්මයා මාකඳුර තිරසාර කෘෂිකර්මය පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ පර්යේෂණ ප්‍රියංගා දිසානායක මහත්මිය අපිත් එක්ක ඉන්නවා. අයිබෝන් සුබ උදෑසනක් ඔබතුමියට. අයිබෝන්. ඔව්, ප්‍රියංගා දිසානායක මහත්මිය, අපි මුලින්ම ඔබතුමියගෙන් දැනගන්නට කැමති පසේ සාරවත් බව කියලා අපි මෙහෙම කිව්වොත් කොහොමද මේ හඳුනාගන්නේ? මොකද්ද පසේ සාරවත් බව කියලා අපි හඳුනාගන්නේ? ඇත්තටම අද ඉතාම වැදගත් වෙන මාතෘකාවක් එක. පසේ සාරවත් බව කියලා කිව්වම අපි හිතන්නේ ශාක පෝෂණයට අවශ්‍ය පොහොර ගතිය. එහෙම නැත්නම් ශාක පෝෂණ අපේන නියුට්‍රියන්ට්ස් කියලා කියන්නේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියන පෝෂක අඩංගුද කියන එක විතරයි අපි පසේ සාරවත් බව කියලා හඳුනාගෙන තියෙන්නේ. නමුත් පසේ තියෙන ප්‍රධාන ගුණාත්මයන් නැත්නම් භෞතික, රසායනික, ජීව විද්‍යාත්මක කියන ප්‍රධාන ගුණාත්මයන් තුනම දියුණු කරගත්තොත් තමයි ඇත්තටම අපිට මේ පස සරු කරගන්න පුළුවන් වෙන්නේ. පසට පොහොර දාන එක අවශ්‍යයි. හැබැයි පසේ මේ ගුණාත්මයන් හඳුනාගෙන ඒ කියන්නේ පසේ තියෙන සැහැල්ලු බව, කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය, අඩංගු පෝෂක, එතකම් පසේ pH සහ ලවණතාව, ඒ කියන්නේ ආම්ලිකතාව වගේ කරුණු, ඒත් එකම විශේෂයෙන් වැදගත් වෙනවා පසේ පෝෂක රඳවා ගැනීම හැකියාව. එතකොට ඒ අතර මං කිය පසේ භෞතික ගුණාත්මයන් ගත්තොත් පසේ ගැඹුරු බව, සැහැල්ලු බව, එතකම ජලයේ රඳවා ගැනීම හැකියාව, පසේ පැහැය, මේ වගේ දේවල් වැදගත් වෙනවා. ඊට අමතරව අපි කතා කරන සාරවත් බවේ විශේෂම දේ තමයි පසේ රසායනික ගුණාත්මය. ඒ කියන්නේ පසේ මොන මොන පෝෂකද තියෙන්නේ, ඒත් එක්ක මේකේ ආම්ලිකතාව, ලවණතාව, එහෙම නැත්නම් විෂ වීම වගේ ගැටලු තියෙනවද, ඒත් එක්කම අර මං කියවාගේ පසේ පෝෂක රඳවා ගැනීම හැකියාව සහ
පැටායන හුවමාරු උදාරිතාව කියන්නේ පසේ තියෙන පෝෂක සාකවලට උරා ගැනීමේ ඇති හැකියාව. අන්න ඒ දේවල් වැදගත් වෙනවා. ඊට වඩා තව වැදගත් දෙයක් තියෙනවා. අපි වැඩිපුර සැලකිලිමත් නොවන දෙයක් පසේ ජෛව ගුණාත්මක කියන්නේ පසේ ඉන්න ශුද්ධ ජීවීන් සහ ගැඩවිලු වැනි හිතකර ජීවීන්ගේ ක්‍රියාකාරකම් මේ භෞතික රසායනීය ජීව කියන ගුණාත්මයන් තුනම දිනු කරගත්තොත් තමයි අපිට පසේ සාරවත් බව නැත්නම් අපිට ඒකේ විශේෂයෙන් කියන පසේ පූර්ණ සාරවත් බව කියලා. අන්නේ සාරවත් බවට තියෙන විශේෂ අවශ්‍යතාව තමයි අර අපි කියව ගුණාත්මයන් සියල්ලම දිනු කරගෙන තුලිත, ඒ කියන්නේ පස සමතුලිත එහෙම ඒත් එකම ක්‍රියාකාරී තත්ත්වයකට පත් කරගන්නවා. යන්නේ ඒක තමයි පසේ සාරවත් බව කියලා කියන්නේ. හඳයි අපි එතකොට ඔබතුමීගේ අවධානය යොමු කරන්න කැමති ප්‍රියංගා දිස්සනායක මහත්මිය පස කියලා කියන්නේ ස්වභාවයෙන්ම සාරවත් දෙයක්ද? ඔව් ඇත්තටම පස කියන එක අපිට ලැබෙන ස්වභාවික දායාදයක්. අපි ඉස්සර කතා කරනවානේ පස්සේ ඉගෙන ගන්නක් උනත් සැල වෙනවා කියලා ලංකාවේ පස්සේ සාරවත් බව ගැන කතා කරද්දී. හැබැයි අපි පහුගිය කාලේ ලොකු වැරද්දක් කළා. අපි පස්සේ මේ ගුණාත්මය ආරක්ෂා කරන්න උනන්දුනේ නැහැ. එහෙම නැත්නම් සාරවත් පස ආරක්ෂා කරන්න උනන්දුනේ නැහැ. අපි අද දකිනවා දැන් වැස්සක් වැස්සහම වතුර ගලා යන ජලය ගංගා ජලය එහෙම තනිකර දුඹුරු පටේ අපි මතුපිට පස තමයි සෝදාගෙන යන්නේ. ඉතින් පසෙන් වැඩ ගන්න අතර පස ආරක්ෂා කරලා නියමාකාරයට කළමනාකරණය කරගත්තනම් අපේ අර සාරවත් බව කියන එක එක දිගට තියාගන්න පුළුවන්. හැබැයි අපි පස සරු කරනවා කියලා පහුගිය කාලෙකදී පසට අවශ්‍ය भोग वर्धन अवश्य पत्र भोगेट अवश्य पोषक लबादीम विरा विशेष रसायनिक पोहर बाधा नाइट्रजन पोस्टियम के पोषक प्रधान पोषक तुण विरा साइ साक्षे भोग वर्धने अवश्य पोषक राशिय अदर पोषक दास्य प्रधान पोषक अमर කැල්සියම් මැග්නීසියම් මොලිබ්ඩිනම් මේ වගේ සල්ප ඒ වගේ ගොඩක් පෝෂක තියෙනවා. ඒ සියලුම පෝෂක ලැබුණොත් තමයි සාර්ථක නිරෝගී පැවැත්ම සහ ගුණාත්මක නිෂ්පාදනය සම්භව වෙන්නේ. අපිට අක්ෂරයක් සම්භව වෙන්නේ. ඉතින් අපි ඔය පහුගිය කාලේ අපි කලේ ඇත්තටම අපි ප්‍රධාන පෝෂක යෝධියාට CSP MOP කියන පෝෂක දාන එක විතරයි තේසනදී අපි අර කතා කරපු අනිකුත් පෝෂක සියල්ලම පසෙන් කොහොම හරි තියෙන දේවල් දිරාපත් වෙමින් පසේ ඉන්න සුද්ධ ජීවීන්ගේ ප්‍රියාකාරට ඒ වගේ දේවල් යම් ප්‍රමාණ හම්බ වුණත් අර නිශ්චිත අවශ්‍ය ප්‍රමාණ ලැබෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම කිව්වොත් පස ස්වභාවයෙන්ම සාරවත්යක්. අපි ඒ සාරවත් බව ආරක්ෂා කරගෙන පවත්වාගෙන යන ඕනේ. ඒකට තමයි කියන්නේ සිර සාරත්වය කියන. එතකොට මේ පසේ සාරවත් ස්වභාවික පසේ සාරවත් වෙන්නේ ඇත්තටම පසට එකතු වෙන කාබනික ද්‍රව්‍ය වලින්. අපි කතා කරොත් ස්වභාවිකව තියෙන පරිසර පද්ධතියක වනාන්තරයක පෝෂක සියල්ල මඩංගුයි බාහිරින් දාන්නේ නැහැ. එතන පස ස්වභාවයෙන්ම සාරවත්. එතන මේ සියලුම දේවල් ඉරකාරව පැවතෙනවා. ඒ පසේ සාරවත් බවත් ඒ වගේ. හැබැයි අපි කතා කරන කුසිකර්මාන්තයේදී අපි එතන අපේ මනුෂ්‍ය ක්‍රියාකාරීකම් එක තමයි වැඩි අස්වැන්නක් නිෂ්පාදනය කරන්න උත්සාහ කරන. ඒ කියන්නේ ඒකක වර්ගඵලයකට ලබා දෙන අස්වැන්න වැඩි ප්‍රමාණයක් ගන්න උත්සාහ කරන. ඉතින් එතනදී අපි නිවැරදි ආකාරයට පස කළමනා කරගෙන ඒ පසේ ස්වභාවික ප්‍රතිබුණු පෝෂක පෝෂණ තත්ත්වයේ දිගටම පවත්වාගෙන ගියා නම් අපිට අනවශ්‍ය දුම් දැනන අවශ්‍ය නැහැ. හැබැයි පසේ තියෙන පෝෂක වලින් දෙන්න පුළුවන් අස්වැන්න දැන් විවගාවේ නම් හොඳ පදක නම් සාමාන්‍ය හැකියාව තියෙනවා හෙක්ටයාර විතර ටොන් දෙකක් තුනක් අතර ප්‍රමාණයක් ස්වභාවික තියෙන පෝෂණ වලින් ලබා දෙන අස්වැන්න විදිහට. හැබැයි අපි බලාපොරොත්තු වෙන ඊට වඩා වැඩි අස්වැන්නක් අවම වශයෙන් හෙක්ටයාර එකට මෙට්‍රික් ටන් 5ක් වා. එතකොට ඒ අස්වැන්න ගන්න අපි අනිවාර්යයෙන්ම යෙදුම් දාන්න ඕනේ. ඉතින් අන්නේ නිවැරදි කළමනාකරණ එක තමයි අපි අර අපිට අවශ්‍ය භෝගවල වැඩි අස්වැන්නක් ගන්න උත්සාහ කරන්නේ. නැත්නම් අපි කතා කළොත් අපි පස ආරක්ෂා කළොත් නිවැරදිව කළමනාකරණය කළොත් ඇත්තටම පස සාරවත් දෙයක්. ඔව් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂතුමනි ඔබතුමිය දැන් කිව්වා ඒ පස්ස ස්වභාවයෙන්ම සාරවත් ඊට ඇයි මේ පොහොර දාන්න අවශ්‍යම කියලා. දැන් එතනදී සෑම අවස්ථාවකදීම පස්සරු කරන්න පොහොර දාන්න අවශ්‍ය වෙනවද නැත්නම් මේ පස්සේ තියෙන தත්ත්වය අපි පරීක්ෂා කරලා බලලාද පොහොර දැමීම සිදු කළ යුත්තේ?
කෘෂිකර්මාන්තයේදී අපි ඇත්තටම බාහිරින් යෙදුම් පාවිච්චි කරන ඒත් එක්කම එතන නිෂ්පාදන වෙන අස්වැන්න අපි ශේෂයෙන් පිටතට අයින් කරනවා. ඒ කියන්නේ එතන තියෙන චක්‍රයක් වගේ අපි යෙදුම් ඒ කියන්නේ තියෙන යෙදුම් වල නිෂ්පාදනයේ හම්බුණාට අපි නිෂ්පාදන එතන ඉවත් කරන එක අපහු වෙතෙන් ලැබෙන්නේ නැහැ. ඒකකොට භෝග අවශේෂ වුණත් අපි එතන තියන්නේ විශේෂයෙන්ම අපි බුරුදු වෙලා ඉන්නවා ඒකෝ ඒ භෝග අවශේෂ එහෙම නැත්නම් අස්වැන්න නෙලාගත්තට පස්සේ ඉතුරු වෙන ශාක කොටස් කියලාම පුච් වෙනවා ගොඩක් අය. නමුත් මේ වැඩි අස්වැන්න ගැනීම තුළින් අපිට හැමතිස්සෙම යෙදුම් යොදන්න අවශ්‍ය වෙනවා. හැබැයි අර සමතුලිත තත්ත්වයට පත් කරපු එහෙම නැත්නම් අර පූර්ණ පෝෂණ තත්ත්වයට පත් කරපු පසක අපිට එක දිගට නිෂ්පාදනය ගන්න පුළුවන්. හැබැයි අපි එතනදී අර පසට පසින් අයින් කරන කොටසට යෙදුම් දාන්න අවශ්‍යයි. ඉතින් මේ නිසා පස සරු කරන්න පෝෂණය අවශ්‍යයි. මොකද අපි හැමතිස්සෙම බලන ස්වභාවික අස්වැන්න ප්‍රමාණයට එහෙම නැත්නම් භෝගික විභව අස්වැන්නට වඩා වැඩි ප්‍රමාණයක් අස්වැන්න ගන්න. ඉතින් ඒ නිසා වැඩි ප්‍රමාණයක් එතනින් මේ අස්වැන්න විදියට පෝෂක ඉවත් වෙනවා. ඉතින් ඒ ඉවත් වෙන පෝෂක ලබා දෙන්න අපි අනිවාර්යයෙන්ම පෝෂක දෙන්න ඕනේ. ඉතින් ඒ පෝෂක දෙන ක්‍රමවේද කිහිපයක් එකක් ප්‍රධාන වශයෙන්ම එකක් තමයි පසේ තියෙන පෝෂක රඳවා ගැනීම හැකියාව වැඩි කරන්න ඕනේ. අපි පසට පෝෂක දැම්මට ඒවා පසෙන් ඉවත් වෙනවා නම් විශේෂයෙන් ඉවත් වෙන ක්‍රමවේදයට පස තුලට ගමන් කිරීම නැත්නම් සෝදා පාලුවට ලක් කරගෙන ජලය සමග සෝදලා පසෙන් ඒ ක්ෂේත්‍රයෙන් ඉවත් වීම ඒත් එක්කම මායිගෝලයට නිරාවරණය වීම තුළින් වාෂ්ප වීම සහ ඊළඟට අපි කියන සුද්ධ ජීවීන් ක්‍රියාකාරීත්වයට ඒගොල්ලෝ ඒ පෝෂක ලබා ගන්නවා. ඉතින් ඒ වගේ විවිධ ක්‍රමවලින් පසේ තියෙන පෝෂක ඉවත් වෙනවා. එතකොට අපි මේ පෝෂක රඳවා ගන්න අත්‍යවශ්‍යයි. එතකොට පෝෂක රඳවා ගන්නවා නම් එතන තියෙන ප්‍රධාන දේ තමයි කාබනික ද්‍රව්‍ය. එතකොට මේ කාබනික ද්‍රව්‍ය පසට එකතු වෙලා පසේ කැටිපීමේ ස්වභාවය වැඩි කරගෙන ඒ පෝෂක අයන විදියට රඳවාගෙන තියා ගන්නවා. ඉතිනවා මේ නියුට්‍රියන් පූල් එකක්. එහෙම නැත්නම් පෝෂක සංචිතයක් හැදෙනවා. එතකොට මේ පෝෂක පෝෂණ මේ ඒ නියුට්‍රියන් පූල් එක එහෙම නැත්නම් ඒ පෝෂක එතන එකතු වෙලා තියෙන ප්‍රමාණය එක දිගටම අපිට පවත් ගන්න පුළුවන් නම් එතකොට අපිට නිතර නිතර වැඩියද උමයා දඬ අවශ්‍ය නැහැ. අනිත් එක අපිට පුළුවන් දියර පොහොර වගේ දේවල් පාවිච්චි කරලා සාකේ පෝෂණ අවශ්‍ය අවදි වලදී ඒ ඌණ වෙන පෝෂක සාකේට ලබා දෙන. ඒත් එක්කම 10 අඟුරු වගේ යෙදුම් මගින් අපේ අඟුරු වගේ දේවල් වලින් ඉන්න අපිට තියෙන ජීව අඟුරු කියලා ඒ වගේ යෙදුම් වලින් අපිට ඒ පසේ තියෙන පෝෂක රඳවාගෙන තියා ගන්න පුළුවන්. අනිත් විශේෂම දේ තමයි පසේ ඉන්න සුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීම තුළින් අර අපි දකින අපි දන්න ස්වභාවික චක්‍ර එහෙම නැත්නම් නයිට්‍රජන් චක්‍රේ ෆොස්ෆරස් චක්‍රේ යන්නේ වගේ කාබන් චක්‍රේ වගේ දේවල් තියෙනවා. එතකොට පස්තර යොදන යෙදුම් පංජකරණයට ලක් වෙන එහෙම නැත්නම් දිරාපත් වීමට ලක් වෙලා ඒ කාබනික ද්‍රව්‍ය වල තියෙන පෝෂක අර මේ පෝෂණ සංකීතයට එකතු වෙනවා. එතකොට ශුද්ධ ජීවීන් මගින් ඒ ක්‍රියාකාරකයන් දෙකට විශේෂයෙන් වායුගෝලීය නයිට්‍රජන් තියෙනවා. එතකොට ඒ නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව තියෙන අන්න ඒ වගේ විවිධ ක්‍රමවේද තියෙනවා මේ ස්වභාවික පරිසරයේ පෝෂණ තුලිතතාව පවත්වා ගන්න. එතකොට අපි ওই තුලිතතාව පවත්වාගෙන තුලිතතාව නැවත ස්ථාපනය කිරීම සමග වැඩි අස්වැන්න සඳහා යම් යෙදුම් ප්‍රමාණයක් දාන්න අවශ්‍යයි. ඉතින් ඒ නිසා අපි උනන්දු කරවන්නේ හැමතිස්සෙම පසේ පෝෂණ සංහිතිය සංචිතයක් ඇති කරන ගමන් වැඩි යෙදුම් වැඩි නිෂ්පාදනයක් ගන්න බාහිරින් පෝෂක ලබා දෙනවා. හොඳයි ඔබට මේ කියන කාරණේ පැහැදිලි. ඒත් එක්කම දැන් මට අහන්නට හිතෙනවා දැන් කෘෂිකාර්මික පසක් විවිධ හේතුන් නිසා අපේ ගොවි ජනතාව සිදු කරනව යම් ක්‍රියාකාරකම් නිසා નિસරු වන්නට පුළුවන්. කොහොමද කෘෂිකාර්මික පස નિસරු වෙන්නේ? මෙහිමයි තින් අපි මම අර කතා කළා වගේ මුලින්ම මේ නිවැරදි කලමනාකරණය කියන එක තමයි ඊටාම වැදගත්. හැබැයි අපි පස නිවැරදිව කලමනාකරණය කළේ නැහැ. පසුගිය කාලේ අපිට මේ ගොඩක් ප්‍රශ්න වලට එන්න හේතු වුණේ ඒකයි. නිවැරදි පාංශ කලමනාකරණය කියන්නේ පසේ ආරක්ෂා කරගෙන පස නිවැරදි පෝෂණ ලබාගෙන ඒත් එක්කම හරි භෝගය අවබෝධ කරගන්න ඕනේ. අපේ පරිසර පද්ධතියට ගැලපෙන අපේ කෘෂි පාරිසරික කලාපවලට එහෙම නැත්නම්
අපේ පරිසරයට ගැළපෙන දැන් අපි කියනවා ලවණ සාම වැඩි පස තියෙනවා යකඩ විස වෙන් තියෙන පස් තියෙනවා වැලි සහිත පස් තියෙනවා ඒ වගේ පරිසර වලට ගැළපෙන භෝග තෝරගන්න ඕනේ ඒ තෝරගත්තට පස්සේ අපිට පුළුවන් ඒක නිවැරදිව ඒ භෝග වලින් හොඳ අස්වැන්නක් ගන්න සහ අදාළ ප්‍රදේශයේ අදාළ පසට ගැළපෙන කලමනාකරණේ ක්‍රමේ ක්‍රමවිධිමත් කරන්න ඒ කියන්නේ කාල්පිකයේ වගේ ප්‍රදේශයක තියෙන වැලි පසක්. එතකොට අපි දන්නවා මේ වැලි පසේ අධික විදියට කෘෂි රසායන පාවිච්චි කරලා බොන ජලයේ දූෂණය වෙලා තියෙනවා. ඊට පස්සේ අධික යෙදවුම් දැමීම තුළින් විවිධ ප්‍රශ්න ඒ දේවල් ආහාරයට ගැනීම තුළින් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ පස කළමනාකරණය කරන්න ඕනේ වෙන විදියකට. එතකොට අපිට කරන්න ඕනේ අධික යෙදවුම් දැමීම නෙමෙයි. අපි මේ පස පෝෂක රඳවා ගැනීම හැකියාව වැඩි කරලා आम्लिक එතකොට මේ පසට දැමීම තුලින් පසේ දිගටම මේ එක දිගට කාබනික ද්‍රව්‍ය නොදැමීම සහ මේ එක දිගට රසායන ද්‍රව්‍ය පමණක් දැමීම තුලින් පස්සේ pH එකේ අඩු වෙනවා. ඒ කියන්නේ ආම්ලිකතාව වැඩි වෙනවා. එතකොට ඒකත් ගැටලුවක්. මොකද ආම්ලිකතාව වැඩි වෙනකොට විවිධ ලවණ වර්ග වැඩිපුර ද්‍රාව්‍ය වෙන. එතකොට ශාක වලට අනවශ්‍ය විදියට පෝෂක උරා ගැනීම. එහෙම නැත්නම් යොදන පෝෂක අනවශ්‍ය විදියට පරිසරයට මේ අයන විදියට නිකුත් වෙන්න පුළුවන්. ඒත් එක්කම පසට ලවණතාව පස්සේ ලවණතාව වැඩි වෙන්න පුළුවන්. ඒත් එක්කම වැඩිපුර පෝෂක යෙදවීම තුලින් අපි සරු බව බලාපොරොත්තු වුණාට පස්සේ ඇති වෙන විෂවීමක්. විවිධ මොකද පස්සේ මේ අදාළ පෝෂක තියෙන්න ඕන තුලිත බවකින් එතකොට තමයි මේ විද්‍යාත්මක ප්‍රයෝගන තියෙන මේ පසේ ඒ පෝෂක තුලිත වීම තුලින් තමයි ශාකයට ඒ පෝෂක උරා ගැනීම පහසු වෙන්නේ. එතකොට සමහර පෝෂක වැඩි වීම තුලින් සමහර පෝෂක උරා ගැනීමට නොහැකි වෙනවා. pH එකේ අඩු වැඩි වීම තුලින් සමහර පෝෂක උරා ගන්න වැඩිපුර උරා ගන්න සමහර පෝෂක උරා ගැනීමට අපහසු වෙනවා. ඊළඟට බැර ලෝහ වගේ දේවල් මේ පස තුලට වැඩිපුර මේ එකතු වීම තුලින් ගැටලු ඇති වෙනවා. ඉතින් ඒ වගේ පස නිසරු වෙන්න ඒ රසායනික විදියට ඊට අමතරව කාබනික ද්‍රව්‍ය නොදැමීම තුලින් පසේ සැහැල්ලු බව අඩු වෙනවා. පසේ ඒ කියන්නේ අපි කියන්නේ ඍද බව ඒ කියන්නේ පස තද වීම තුලින් ශාකයට මුල් මේ ශාකයට පෝෂක උරා ගැනීම හැකියාව අපහසුයි. මොකද මුල කියන්නේ බොහොම සැහැල්ලු එහෙම නැත්නම් බොහොම ඉක්මනට කැඩෙන සුළු එහෙම දෙයක්. එතකොට මේ මුල පස තුලට ගමන් කරනකන් පස සැහැල්ලු වෙන්න ඕනේ. එතකොට කාබනික ද්‍රව්‍ය නොදැමීම තුලින් එක දිගටම මේ පස තද වීමෙන් ශාක පෝෂක උරා ගන්න බැරි වෙනවා. ඒත් එක්කම පසේ ඉන්න ජීවීන්ට ආහාර නැති වෙනවා. මොකද ඒ ජීවීන් ආහාර ගන්න කද පසේ තියෙන කාබනික ද්‍රව්‍ය වලින්. එතකොට ඒත් එක්කම ඒගොල්ලන් ජීවත් වෙන්න සුවපහසු පරිසරය හැදෙන්නේ පස සැහැල්ලු වීම තුලින්. එතකොට ඒ එක දිගට මේ රසායනික ද්‍රව්‍ය දැවීම තුලින් එතකම් කාබනික ද්‍රව්‍ය එකතු නොකිරීම තුලින් අර පසේ ඉන්න ජීවීන්ට සුදුසු පරිසරයක් නැති ඒගොල්ලෝ එතන ඉවත් වෙනවා. අනිත් එක තමයි පසට වැඩිපුර පෝෂක දානකොට හිතන්න අපි කාබන් නයිට්‍රජන් ගැන කතා කරමු. නයිට්‍රජන් වායුගෝලයේ නයිට්‍රජන් තිරකරන සුද්ධ ජීවීන් වැඩ කරන්න පටන් ගන්න මේ පසේ නයිට්‍රජන් අවශ්‍ය වුණොත් පසට නයිට්‍රජන් එතන ඌණ බවක් ඇති වුණොත් හැබැයි අපි වැඩිපුර පසට නයිට්‍රජන් දැම්මොත් යූරියා දැම්මොත් එන්නේ අර සුද්ධ ජීවීන්ට එතන වැඩක් කරන්න දෙයක් නැහැ. එතකොට ඒ පස්සේ නයිට්‍රජන් සුලබයි. එතකොට ඉබේම ඒ සුද්ධ ජීවීන්ගේ පේස්ටෙන් ඉවත් වෙලා වඳගෙනා යනවා. ඉතින් ඒ වගේ අර සමහර පොහොර වර්ග වලින් අපි කතා කළා ඒ දවස්වල TSP සිප්ප සුපර් පොෂක පොහොර තුලින් විවිධ බැර ලෝහ වර්ග අපි විශේෂ මේ කාර්ක බැර ලෝහ වර්ග අපේ පසට එකතු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ විවිධ ක්‍රම නිසා මේ පසට පසේ ස්වභාවික තිරචාර බව එහෙම නැත්නම් සමතුලිත බව බිඳිලා ශාක පෝෂක උරා ගන්න බැරි තත්ත්වයට පත් වෙනවා. දුර්වල වෙන. ඉතින් ඒක තමයි අපි කියන්නේ නිසරු බව කියලා.
හොඳයි පැහැදිලි ඔබතුම මේ කියන කාරණාව දැන් ඔබතුම අර කලින් සාකච්ඡා කරද්දී කිව්ව මේ ජීවඟුරු ගැන කතා කරානේ මට අහන්න දෙතුන මේ ජීවඟුරු කියලා කියන්නේ මොකද්ද කොහොමද ඒක නිෂ්පාදනය කරන්නේ ඒ ගැනත් අපි අසන්නන දැන් උඹත් කරමු අපි ඔව් මෙහෙමයි පස මං කියවනේ දැන් පස්සේ අර භෞතික රසායනික ජීව විද්‍යාත්මක කියන ගුණාත්මයන් තුන ගැන ඉතින් ওই තුනම දිනු කරන්න පුළුවන් දෙයක් තමයි මේ ජීවඟුරු කියන්නේ විශේෂයෙන්ම අපි කතා කරන මේ නිරෝගී පස නිරෝගී පස එමත් නැත්නම් සොයිල් හෙල්ත් කියන කේදී අපි මේ පසේ මේ ওই ගුණාත්මයන් තුනම දිනු කරගන්නේ කතා කරනවා ඒත් එක්ක විශේෂයෙන්ම පසේ කාබන් ද්‍රව්‍ය ප්‍රමාණය සහ පසේ ජීවීන් තමයි එතනදී සලකන්නේ ඉතින් මේ ජෛව අඟුරු වලින් කරන්නේ එකක් මේක පතර දැම්මහම මේ ජෛව අඟුරු වල තියෙන සුත්‍ර ඉතා කුඩා අංශු මේ මිසිදුරු තියෙන ඇත්තටම හැබැයි එතන විශාල ශේෂ්ඨඵලයක් ඇති වෙනවා. ඒකට සුද්ධ ජීවීන්ට ජීමේ ශේෂ්ඨඵල මේ කුඩා සිදුරු වටේ තමයි සුද්ධ ජීවීන් ජීවත් වෙන්නේ. ඒකට ඒගොල්ලන්ට හිතක සුද්ධ ජීවීන්ට හොඳ පරිසරයක් ඇති වෙන ජීවත් වෙන්න ඒත් එක්කම අඟුරු වලට පුළුවන් අයන රඳවගෙන රඳව ගන්න. එතකොට මේ අයන රඳවා ගැනීම තුලින් සාස පෝෂණ සංචිතයක් අර පෝෂක සංචිතයක් ඇති වෙනවා. එතකොට අපි අර කතා කරන කැටායන හෝමාර ධාරිතාව එහෙම වැඩි කර ගන්න පුළුවන්. ඊට අමතරව මේ ස්පොන්ජ් එකක් වගේ මේ කාබනික ද්‍රව්‍ය වලින් මේ ජලය උරා ගැනීම හැකියාව තියෙනවා. ඒත් එක්කම විෂද්‍රව්‍ය උරා ගැනීම හැකියාව තියෙනවා. මේ අඟුරු වලට අපි දන්නවනේ මේ ගොඩක් වෙලාවට ඔය මේ බැරලෝක තියෙන ප්‍රදේශවල අඟුරු තුලින් වතුර යවනවා. පෙරණියක් විදිහට ක්‍රියාත්මක කරනවා ජලයේ පිරිසිදු කිරීම සහ ඒ විෂද්‍රව්‍ය වලින් අයින් කිරීම තුලින් ඒ වගේ ඊළඟ pH අගය මේ මේ නිවැරදි කරන්න ඒක උදව් වෙනවා. ඉතින් මේ වගේ ප්‍රයෝජන රාශියක් තියෙනවා ඇත්තටම මේ ජීවඟුරු භාවිතය තුලින්. හොඳයි දැන් පස්ස සරු කරන්න කොහොමද ජීවඟුරු දායකත්ව ලබා දෙන්නේ කියන කාරණාව ඔබතුමේ පැහැදිලි කරා. මම කැමති අහන්නට කොහොමද මේ ජීවඟුරු නිෂ්පාදනය කරන්නේ? මෙහිමයි ජීවඟුරු කිව්වහම ඇත්තටම එක එක ක්‍රම කියන පාලිත තත්ත්වයට දෙකෙන ඔක්සිජන් සැපයීම සීමා කිරීම තුලින් අපි කියන ෆයිරලයිස් කරනවා කියලා. ඒ ක්‍රමය තුලින් තමයි ඒ කියන ඔක්සිජන් සැපයීම අඩු කරලා අර මේ පිටතන ද්‍රව්‍ය අපිට පුළුවන් දර 10 යාඟුරු දර 10 යා ඊළඟට ඔය දිනිතනකොල වගේ දේවල් පොල් නෙලි ලී කැබලි ඒ වගේ ගොඩාක් දේවල් මේ මේ ජෛව අඟුරු බවට පත් කරන්න පුළුවන්. ඒ පාංශ තත්ත්වයට තේ සීමා සහිත දහනයකට තමයි පදාර්ථ දහනයක් බවට ඇත්තටම පත් කරන්නේ. එතකොට සම්පූර්ණයෙන්ම අර අපි පුච්චනදී අලු කරන්නේ නැහැ අඟුරු බවට පත් කරලා ඒක තියා ගන්නවා. ඒකට තමයි අර අපි කතා කරන ප්‍රයෝජන ඔක්කොම එකතෙන්ති එකට දැන් 10 තමයි ඇත්තටම සරලම මේ අමුද්‍රව්‍ය අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ ජෛව අඟුරු සැදීමේදී මේකට විශේෂ අර පුන්තානිය කියලා ක්‍රමයක් පාවිච්චි කරලා ඔව් දැන් මේකට විශේෂ තාක්ෂණයක් අවශ්‍ය වෙනවද නැත්නම් ගෘහස්ථව කිරීමේ හැකියාවක් තියෙනවද මේ ජීවඟුරු නිෂ්පාදනය? දැන් ඒක තමයි මම කියුවේ. දැන් ඒ කුන්තාණී වගේ දෙයක් පාවිච්චි කරලා විශේෂයෙන් අඟුරු නිපදවන ක්‍රම තියෙනවා. ඊට අමතරව ඇත්තටම අපේ ගොවි මහත්තුරු හොඳ තාක්ෂණික ක්‍රම තෝරාගෙන තියෙනවා. මේ පොළොවේ වලක් කපලා ටැංකිය මේ බැරල් එකක් බස්සලා ඒකට මේ දර දාලා ඒක මේ පිච්චෙනකොට යම් ඒක අවස්ථාවක් වෙන රක්ත තත්ත්වය හොඳ රතු පාට වෙනකොට ඒක පාට ඒක පියනකින් වහලා එතන ඔක්සිජන් සීමා කරනවා. ඊට පස්සේ අඟුරු ටික ගන්නවා. ඒ වගේ ගෘහස්ථව කරනවා. ඊට අමතරව 10 ගොඩක් හදලා ඒක වටේට දෙමලා ඊට පස්සේ මතු මේ මුදුනේ 10 ගොඩේ මුදුනේ අර පොල් කටු අඟුරු වගේ දේවල් දාලා හිමින් ක්‍රමානුකූලව මේ 10 අඟුරු හදා ගන්න ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒවා මේ ගෘහස්ථකම වාණිජ මට්ටම යනවනේ. ඇත්තටම දැන් උනන්දු කරනවා මේ අඟුරු බයෝචා හදන්න. මොකද අපිට අවශ්‍යයි දැන් පස අර අධිකව සුජසායන භාවිතා කරපු මේ ශේෂ්ඨවල මේ 10 අඟුරු දාලා මේ වී වගාවේ සහ අනිකුත් භෝගවලට මේ 10 අඟුරු පාවිච්චි කරලා අපි අර පරිසර හිතකාමී ක්‍රමයට යන්න මේ 10 අඟුරු නිෂ්පාදනය කරන්න. ඉතින් එතනදී අපිට ව්‍යාපාරික මට්ටමේ තත්ත්වයට යන්න ඕනේ. අනික මම මෙතන විශේෂයෙන් කියන්න කැමති මේ ජීව අඟුරු පාවිච්චි කිරීමේදී අනිවාර්යයෙන්ම අපි නිකම්ම අඟුරු දාන්න නැතුව මේවා ගුණාත්මයෙන් වැඩි කරලා දාන්න ඕනේ. කියන්නේ අපි කියනවා ඒක සුපෝෂිත තත්ත්වයට පත් කරනවා කියලා. මොකද අඟුරු වල විශේෂ හැකියාවක් තියෙන පෝෂක රඳවා ගන්න. ඒකට අපි ගව මුත්‍රා එතකම පිස්ටොනික් වගේ දේවල් එහෙම නැත්නම් කොම්පෝස්ට් නැත්නම් අඳුම් කරන කොළ තලලා
ගන්න නිස්සාරකයකින් හරි මේ ජීවඟුරු පෝෂණය කර පෝෂණයෙන් සන්තුෂ්ට කළා ශේෂ්ඨට දැමීම තුලින් අපිට වාසි කීපයක් ඇතුළ එකක් ওই 10 අඟුරු තියෙන පෝෂණ රඳව ගැනීම හැකියාව නිසා නිකම් අඟුරු දැම්මොත් ගහට උරා ගන්න තියෙන පෝෂක ටික මෙයා මේ බඳලා තියා ගන්න. ඒකපොට ශාකයට පෝෂක උණතාවය ඇති වෙන්නේ කුණටි ඒ නිසා අර පෝෂණ වලින් සන්තුෂ්ට කළා දැම්මොත් අපිට එතන පෝෂණ මේ සංචිතයට එකතු වෙන අතර අර ශාක වලට පෝෂණ උණතාවය ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපි විශේෂයෙන් අවධානය කරනවා ජීව අඟුරු පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම संवर्धन मध्यस्थानी सहकार कृषि कर्म अध्यक्ष परेश प्रियंगा दिशा नायक महात्म उदय अटाई विनाडी सेकन श्रीनी अश्वन गोवर्ण समग पशस्वत्कृमुत्रोदान उदासन अटाई विनाडी तिस पहाई दन विलाव बरदे सिरिने असन समग पस सोपात करमु मात्रुका वेड़ते अपी कता करमी नातर वारे अजित कुन से करम हाद में दन में दवस्सुल अपे वेड़ी अवधाने उमुएन वान में काबनी के नंदम रसायनिक द्रव्य भावितिन तोरव परिसरहित कामी आकारेन वगावन पहत्तु अगने अमगन दन में महाकाने अपे गोवी मात्रु सूदानम मिनवा दन में काली दी कोहमद में स्वभाविक क्रम उपयोगी करगेन परिसरहित कामी क्रम उपयोगी करगेन विद्याज्ञेन्गे अदहस्वरट सवन्दीला मिथन किन्नौन प्रधान कारण्यक्तम वीवगाव गत्ता वीवगावे अश्वनु हानि अतिक्रीम सदा किसियम साधक बलपानवा नम वीवगावे अश्वन सीयट सीयक्म वल्पलाटी मगीन नतिकरन्नट पुलवां ए तरम वल्पलाटी दरुणुई वल्पलाटी पालने अपि वीवगावेदी विशेषेन्म कुडा कालेदी मुल मास तुन तुलदी अनिवार्यं अवधान यमु कल युतु कारण्यक् वेनवा ईट पस्से वल्पलाटी मर्दने करन्न उत्साह करला वेडकुत् नै वेन्नट ओन हरिय वेला इवरयि दैन मेक अभियोगयक् वेन्ने रसायनिक द्रव्य भावित करमिन वल्पलाटी नाशक भावित करमिन तमयि बोहो दिनेक वल्पलाटी विनाश करीम संदहा इतामत् पहसु क्रमयक् विदिहट पियवर गत्ते हैबैयि वीवगाव संबंधव गत्ताहम क्रियात्मक करन यहपत् कृषिकार्मिक पिलिवेत् गत्ताहम හොඳ විත්‍ර වීතුරා ගැනීම කන්නේට වගා කිරීම කාලයට වගා කිරීම නිවරදිව බිම්සකස් කිරීම ඒ වගේම ශ්‍රේෂ්ඨ සංස්ථාපන ක්‍රම අනුගමනය කිරීම යනාදී හැම දෙයක්ම පිළිවෙලකට කරනකොට වල්පලාටි පාලනය කිරීම සඳහා ඒ ක්‍රියාවලිය තුලත් බොහෝ ඉඩකඩ සැලසෙනවා කොහොම වුණත් වල්පලාටි රසායනික ද්‍රව්‍ය වලින් තොරව පාලනය කිරීමේදී අපි විශේෂ අවධානයක් යොමු කළ යුතු පියවර කීපයක් තියෙනවා ඒකෙන් එකක් තමයි අලුතින් වල්පලාටි කුඹරට එක්වීම වැළැක්වීම ඇත්තටම කියනවා නම් දැන් මේ කාලේ මේ මහනුවර දිස්ත්‍රික්කේ බැලුවොත් එහෙම තව වී අස්වන නෙලන්නට බොහෝ ප්‍රදේශ තිබෙනවා. නමුත් වී වගාවට වැඩි විභවයක් තියෙන ප්‍රදේශවල දැන් වී අස්වන නෙලලත් අවසానයි. දැන් අපි බැලුවොත් එහෙම මේ කාලේ හොඳට පීදුණු ගොයමක් තියෙන වී වගාව කරන ක්ෂේත්‍රයේ මේ වී ශාකවලට අමතරව වෙනත් ශාක දක්නට ලැබෙනවා වල්පැලැටි වශයෙන්. ඒක සමහර වෙලාවට වල් වී වර්ගයක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් තෘණ කුලයේ වෙනත් ශාකයක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් පන් වර්ගයක් වෙන්නට පුළුවන්. මේ වගේ හැලෙන බීජ අනිවාර්යයෙන්ම ක්ෂේත්‍රයට එකතු වෙනවා. ඒවා ඊළඟ කන්නේදී පැලවෙනවා. ඇත්තටම කියනවා නම් අපි වීවගා ක්ෂේත්‍රයේ වල් පැලැටි බැංකුවක් විදියට හඳුන්වන්නට පුළුවන්. අපි ওই වල් ගහ ගලවනවා කියන එක ගැන සරලව හිතුවට දැන් අපිට පුළුවන් නම් මේ වී කරල් වලට ඉහළට නැගපු වෙනත් ආගන්තුක වල් පැලැටි තියෙනවා නම් ඒවා ගේ අර කරල් කොටස කපලා පහලින් කපන්න අමාරුයිනේ දැන් වී අපි හැදිර ඉවරයිනේ ඉඩමදි. ඒ නිසා උඩින් තියෙන කරල් ඉවත් කරනවා නම් ඒක ඊටමත් වැඩගත් වෙනවා. ඒ වගේම අපි ඊළඟ කන්නේ වැඩ කරනකොට හොඳින් වනාත එලි කිරීම ඇල මාර්ග පිරිසිදු කිරීම අතිශයින්ම වැදගත් වෙනවා. මොනවද මේ වනාතවල තියෙන වී පැලෑටි වල බීජ වී ශාකවල තියෙන බීජ ඉතාමත් පහසුවෙන් ක්ෂේත්‍රයට යන්නට පුළුවන්. අපිට පුළුවන් නම් ප්‍රධාන ඇල මාර්ගයෙන් අපේ ක්ෂේත්‍රයට හරවන ඇල මාර්ගයේ
පාවීගෙන එන වියල් පැලෑටි අපිට වළක්වාලීම සඳහා කිසියම් බාධකයක් යොදන්නට පුළුවන් නම් ඒකත් ඉතාමත් වැදගත් වෙනවා. මේ වනා තෙලිකිරීම වගේම පිරිසිදු උපකරණ භාවිත කරන එක හරිම වැදගත්. මොකද අපි මහපොළොවත් එක්ක වැඩ කරනකොට ඒ උපකරණවල රැඳෙන බොහෝ වල් බීජ නැවත ශ්‍රේෂ්ඨයට යන්නට පුළුවන්. අනිත් එක තමයි අපට පුළුවන් හැකිතරම් දුරට හරියට බිම් සකස් කරාට පස්සේ පළමු හීය දෙවනු හීය හොඳට කරලා ඒකෙන් පස පෙරලලා පස මට්ටම් කරලා ඊට පස්සේ අපි ශ්‍රේෂ්ඨ සංස්ථාපනයට කල් එනකන් අලුතෙන් වල් පැලවෙනවා. මේවා අපිට ඉතාමත් පහසුවෙන් ලියද්දට බැහැලා ඉවත් කරන්න පුළුවන්. දින කීපයක් තියෙනවනේ තවානේ පැල ලොකු වෙනකන් දින කීපයක් තියෙනවා. වපුරනවා නම් ඒකටත් තව දින කීපයක් අපි තියෙනවා. මේ පස හරියටම සුදුසු තත්ත්වයට පත් වෙනකම් වල් පැලෑටි කුණු වෙලා මේ කාලෙදී අලුතෙන් පැලවෙන වල් පැලෑටි කම්මැලි නැතුව ලියද්දට බැහැලා හැකිතරම් දුරට අතින් අයින් කරනවා නම් විශාල හානියක් අපිට වළක්වා ගන්න පුළුවන්. අනික තමයි ශ්‍රේෂ්ඨ සංස්ථාපනය කියලා කියන්නේ එක්කෝ අපි බීජ වපුරනවා එහෙම නැත්නම් පැල සිටුවෙනවා. අලුතෙන් අපි පැරෂූට් ක්‍රමයේ බැලුවොත් ඒකෙදී පැල විසික් කරනවා. පැල වීසි කරනවා. ඒක තමයි පැරෂූට් ක්‍රමය කියලා කියන්නේ. මේ ක්‍රම ගැන හිතපුවාම වල් පැලෑටි පාලනයකින් යුක්තව වල් පැලෑටිත් එක්ක තරඟ කරලා හොඳ වීවගාවක් කරන්න නම් ශ්‍රේෂ්ඨ සංස්ථාපනය ක්‍රම විදිහට පැල සිටුවීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද ටිකක් ලොකු වෙච්ච පැලයක් තමයි එතනදී අපි මේ ශ්‍රේෂ්ඨයේ සිටුවන්නේ. එහෙම නැත්නම් විසි කරන්නේ. මෙතනදී වල් පැලෑටි වලට තරඟ කිරීමේ හැකියාවකේ වී ශාක වලට තියෙනවා, වී පැලෑටියේ තියෙනවා. අර වපුරනවා වගේ නෙවෙයි, වපුරපුවම මොකද වෙන්නේ? ඒ බීජ පැලවෙනවත් එක්කම ඊටත් වඩා වේගෙන් වල් පැලෑටි අධික වේගයකින් පැලවෙලා අපේ වී නැත්තම් ගොයම වසා ගන්නටත් පුළුවන්. හරියට කලින් පිළියම් යදවල තිබුණේ නැත්තම් ඒක නිතා පැරෂුට් ක්‍රමයේ වගේ ක්‍රමයක්. එහෙම නැත්තම් යන්ත්‍රානුසාරයෙන් පැල සිටුවීම වගේ ක්‍රමයක් අපිට අනුගමනය කරන්නට පුළුවන්. දැන් මෙහෙ විදිහට අපි ශ්‍රේෂ්ඨ සංස්ථාපනය කරලා පස්සේ නැත්තම් භෝගය පිහිටුවාට පස්සෙත් අපිට වල් පැලෑටි පාලනය ගැන අතිශයින් අවධානය යොමු කරන්නට වෙනවා. එතනදී අපි අර පැල සිටුවපුවාම හරි ලේසි මේ වැඩේ කරන්නත්. පැල සිටුවීමෙන් දින එකට දෙකට පස්සේ සති දෙකක් පමණ දක්වා කාලයක් අපිට පුළුවන් පැල හිටවලා එහෙම නැත්තම් පැරෂුට් ක්‍රමයට පැල විසික් කරාට පස්සේ සති දෙකක් විතර යනකම් අපිට සෙන්ටිමීටර 5ක් පමණ දක්වා ක්‍රමයෙන් ජල මට්ටම වැඩි කරලා තියෙන්න පුළුවන්. එතකොට අපිට අලුතින් වල් පැල පැලවීමට මේ ජල මට්ටමින් බාධාවක් ඇති කරනවා. ඒක අතිශයින්ම වැදගත් කාරණයක්. මොකද ජල කළමනාකරණය කියලා කියන්නේ මේ වල් පැලටි පාලනයට ඉතාමත් තදින් උනන්දු වෙනවා. ඒ වගේම වල් පැල ගලවල ඉවත් කිරීම ඉතාමත් වැදගත් වෙනවා අර කලින් කියපු විදිහට. ඒ වගේම පේලියට පැල සිටුවලා තියෙනවා නම් අතින් ක්‍රියා කරන හෝ යාන්ත්‍රික වල් පැලන නෙලන යන්ත්‍රයක් අපි ඒකට කියනවා වීඩරයක් කියලා. මේක භාවිත කරන්න පුළුවන්. මේක අවස්ථා කීපයකදී කියන්න කරන්න පුළුවන්. දින 10 12 දී දින 14 16 දී වශයෙන් කරන්න පුළුවන්. මේ පිළිවෙත් හරියට අනුගමනය කරොත් අපිට වල් නාශක වලින් තොරව හොඳ වල් පැලෑටි කළමනාකරණයක් කරලා පාලනයක් කරලා වීවගාව පවත්වාගෙන යන්න පුළුවන්. දැන් මේ පස සුවපත් කිරීමේ ප්‍රධාන මාතෘකාවට අමතරව මේ අතරමැදි කාලේ අපි උපයෝගී කරගත්තේ මේ වල් පැලෑටි පාලනය පිළිබඳව මේ දවස්වල අපේ ගොවි ජනතාවට පොඩි අවබෝධයක් දීම අවශ්‍ය නිසා. හොඳයි යජිත් මහත්මයා, මේ වල් වීවගාව ආක්‍රමණය කරන්නට කලින් ඔය කිව්ව ක්‍රම උපයෝගී කරගෙන වල් පාලනය කරන්නට උත්සාහ ගත්තොත් ඔබට පසුවට පසුතැවිලිවන්නට සිදුවන්නේ නැහැ. හොඳයි, ඒ පණිවිඩයත් ඉතාම වැදගත් වේවි. අපි නැවතත් මේ මාතෘකාවට යොමු වන්නට සූදානම්. පස සුවපත් කිරීම ගැන කතා කරද්දී අපිත් එක්ක දැන් සම්බන්ධ වෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාධි විද්‍යාඥ ආචාර්ය RGAS රාජපක්ෂ මහත්මයා. අයිබෝවන් සුබ දවසක් ඔබතුමන්ට. අයිබෝවන් සුබ දවසක්. ආචාර්යතුමනි, දැන් මේ අපි කතා කරනකොට පස සුවපත් කිරීම ගැන අපි ක්ෂුද්‍ර ජීවීන් ගැනත් අවධානය යොමු කරනවානේ. ඇතැම් ක්ෂුද්‍ර ජීවීන් අපේ වගාවන්ට අහිතකර බලපෑම් එල්ල කරනවා, යතරේ හිතකර බලපෑම් කරන ඇත් ඉන්නවා. ඒ අතරින් අපිට මේ ටිකක් නුහුරු වචනයක් අහන්න වෙනවා, ට්‍රයිකෝඩාමා කියලා. ට්‍රයිකෝඩාමා, දැන් මේ ට්‍රයිකෝඩාමා කියන්නේ කුමන ආකාරයක නිෂ්පාදකයෙක්ද? මේ ක්ෂුද්‍ර ජීවියා ගැන අපි හඳුනා ගනිමු. ඔව්, පසේ ඇත්තටම ඉන්නවා අතිවිශාල ප්‍රයෝජනවත් ක්ෂුද්‍ර ජීවීන් කාණ්ඩ රාශියක්. ඒවා දිලීර බැක්ටීරියා සහ විවිධ ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවා. ඉතින් මේ ක්ෂුද්‍ර ජීවීන් අතරින් අපි එක ක්ෂුද්‍ර ජීවී කාණ්ඩය තෝරගත්තා, ට්‍රයිකෝඩාමා කියලා. ඇත්තට මේකට කියන ට්‍රයිකෝඩාමා ඇස්පිරිලම් කියන ක්ෂුද්‍ර ජීවී අපි තෝරගත්තා. මේක අවුරුදු ගාණක් පරීක්ෂණ කරලා ඉතා ප්‍රයෝජනවත් ශාක රෝග පාලනය කරන්න පුළුවන්
සුත්‍ර ජීවියෙක් අපි මේ අපි ලංකාවේ පසින් අපි තෝරලා වෙන් කරලා ගත්තා. ඉතින් මේ සුත්‍ර ජීවියද පුළුවන් පසේ තියෙන පස සුවපත් කිරීමේ කාර්යයේදී පසේ තියෙන රෝගකාරකයන් පාලනය කරන විශේෂයෙන් තිලි රෝගකාරකයන් පාලනය කරන්න පුළුවන්. ඒ වගේම ශාක මත තියෙන පත්‍ර මත කඳන් මත පල මත තියෙන තිලි රෝග පාලනය කරන්න පුළුවන් මේ සුත්‍ර ජීවියට. ඊට අමතරව තවත් විශාල ප්‍රෝජන කාර්ය රාශියක් මේ ට්‍රයිකොඩමා කියන සුත්‍ර ජීවියා මගින් කරනවා. ඉතින් මේ ට්‍රයිකොඩමා සුත්‍ර ජීවියා ශාක ප්‍රතිශක්තිකරණය උත්තේජනය කරනවා. ඒ කියන්නේ අනික් රෝග සඳහා අපාත්‍රීමේ හැකියාව සෑහෙන අඩු කරනවා. ඒ වගේම පසේ තියෙන ශාක පෝෂණය ශාකවලට මේ ලබා ගන්න පාසු කරනවා. ඒ වගේ විවිධ ප්‍රයෝජනවත් කාර්යයන් රාශියක් ඇති කරලා පසත් සුවපත් කරනවා. පසේ වවන ශාකයත් එළවලුව ගාවන් ඒ වගේවත් ඉතාමත් නිරෝගී විදිහට අපිට පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. ප්‍රයෝජන රාශියක් ගැන කතා කරා. දැන් අපිට වැඩි වැදගත්කමක් මෙතෙන් තියෙන්නේ නැත්නම් වැඩි වශයෙන් ප්‍රයෝජනවත් වෙන්නේ ට්‍රයිකොඩමා පලිබෝධනාශකයක් විදිහටද එමත් නැත්නම් පාංශු පෝෂකයක් විදිහටද? පලිබෝධනාශකයක් වශයෙන් තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. විශේෂයෙන් පලිබෝධනාශකයක් වශයෙන් වැදගත් වෙනවා. දැන් හුඟක් පලිබෝධනාශකනේ විශේෂයෙන් දිලිරනාශක ගත්තොත් කෘතිම දිලිරනාශක අපිට අයින් කරලා ඒ වෙනුවට ගන්න පුළුවන් එකක් තමයි මේක. මේ ට්‍රයිකොඩමා කියන දිලිරනාශක අපි මේ ට්‍රයිකොඩමා දිලිර යා භාවිතයෙන් අපි ඔය ජනතාවට පාවිච්චි කරන්න පහසු වෙන විදිහට තීරයක් වශයෙන් මේක නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය අවුරුදු මම හිතන්නේ අවුරුදු 15ක් විතර පරීක්ෂණ කළා තමයි මේක හොදාගත්තේ. ඒකට මේක බෝතල් වල තමයි අපි නිෂ්පාදනය කරන්නේ. මේක ඇත්තටම ස්ප්‍රේ කරන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ පොළොවටත් ස්ප්‍රේ කරන්න පුළුවන්, පස් වලටත් මේ ශාක වලටත් ස්ප්‍රේ කරන්න පුළුවන්. ශාක රෝග ඇතිවීම අත්හිටවීම තමයි මේකේ ප්‍රධාන මේ බලාපොරොත්තුව. එතකොට මේක හැබැයි වැදගත්. දැන් කෘතිම පලිබෝධන නාශක වගේ නේ මේක. පරිසරයේම සොයාගත් එක, පරිසරික හිතකාමී එක. මේක ඉතින් මේ ශුද්ධ ජීවීන් කියන කට්ටිය අර කෘතිම පලිබෝධන නාශක වගේ ක්ෂණිකව ක්‍රියා කරන්නේ, ක්‍රමානුකූලව ටිකෙන් ටික ටිකෙන් ටික මේ ක්‍රියා කරන. ඒක නිසා මේක අපි ක්‍රමවේද ඉදිරිපත් කළා තමයි ශාක රෝග පාලනය කරන්න ට්‍රයිකොඩමා භාවිතයෙන්. ඒකෙදී බීජ ප්‍රතිකාර කිරීම, පාංශු ප්‍රතිකාර කිරීම සහ ඊට පස්සේ ශාකයට ස්ප්‍රේ කිරීම, ඒ කියන්නේ ඉසීම කියන කටයුතු ටික අඛණ්ඩවම සාමාන්‍යයෙන් කළ යුතු. සාමාන්‍ය ඒ කියන්නේ දවස් 7-10 අතර පරතරයකින් එක දිගට ස්ප්‍රේ කරනවා. එතකොට ශාකවල මේ කට්ටියට පුළුවන් ශාක රෝග පාලනය කරන්න. ඒ වගේම ශාකවල රෝග පාලනය පාත්‍රීමේ හැකියාව අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිශක්තිය ඇති කරලා. ඉතින් ඒ වගේම ශාකී වර්ධනයත් උත්තේජනය කරන්න හැකියාව තියෙනවා. හොඳයි, පැහැදිලි ඔබතුමා කියන කාරණාව. හෙතක මාචාර්යතුමනි, දැන් මේ කෘෂිකාර්මික භෝග නිෂ්පාදනයේදී මේ අපි කිව්ව ට්‍රයිකොඩම පස සාරවත් කරන්නට කොහොමද දායකත්වය ලබා දෙන්නේ? විද්‍යාත්මක ක්‍රියාවලිය පැහැදිලි කරොත්. ඔව්, විද්‍යාත්මක ක්‍රියාවලිය මෙන්න මෙහෙමයි. දැන් මේ ට්‍රයිකොඩම පිළියරේ මගින් සාහය කරා විවිධ එන්සයිම වර්ග. මේ එන්සයිම වර්ග වලින් ශාකයේ මේ පොළොවේ තියෙන කාබන් ද්‍රව්‍ය යෝජනේ ඉක්මන් කරනවා. ඒ වගේම මේ පසේ තියෙන එක එක රෝගකාරකයන්, ශාක රෝගකාරකයන් සහ වෙනත් විවිධාකාර අහිතකර සුත්‍ර ජීවීන් පාලනය කිරීමේ විශේෂ හැකියාවක් තියෙනවා. මෙයාගේ මේ ප්‍රයෝජනවත් සුත්‍ර ජීවීන්ට තරම් ලොකු බලපෑමක් සිද්ධ වෙන්නේ අහිතකර සුත්‍ර ජීවීන්ට තමයි. විශේෂයෙන් ඉලීර අහිතකර ඉලීර පාලනය කිරීමෙන් පසේ විශාල කාර්යභාරයක් ඇති කරලා ශාකවල මනා වර්ධනයට ලොකු පිටුවහලක් ඇති කරනවා. හොඳයි, දැන් මේ ට්‍රයිකොඩම ලබා ගන්නේ කොහොමද කියලා අපේ ගොවි ජනතාවට ගැටලුවක් තියෙන්න පුළුවන්. කොහොමද ලබා ගන්නේ සහ පසට යෙදීම සිදු කරන්නේ කොහොමද? ඔව්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනෝරු උද්‍යාන භෝග පරීක්ෂණය තමයි මේ අවුරුදු 15ක් විතර තිස්සේම පරීක්ෂණ කරලා මේක දැන් වාණිජ නිෂ්පාදනයක් වශයෙන් දෙ ඉදිරිපත් කරේ. ඉතින් මේක අපිට කරන්න බෑ.
සාල වශයෙන් නිෂ්පාදනය කරලා කුගිතන්තාවට බෙදා හැරීම. ඉතින් මේක ඇත්තටම පුදුලි ගංශයට පවරලා තියෙන්නේ. මේක මොකද සාමාන්‍ය කෙනෙකුට කරන්න අපහසුයි. මේකට අවශ්‍ය රසායනාගාරයක්. ඒ රසායනාගාර නිෂ්පාදනය කරලා පහසු ආකාරයට ගොවින්ට, ඒ කියන්නේ බොහොම සුළු මුදලකට ඒක ගොවින්ට බෙදා හැරීමේ කටයුත්ත කරන්න මේක පුදුලි ගංශයට එකක දැන් කටයුතු කරමින් ඉන්නවා. ඒක ඉක්මනින් මෙයි. ඒකට මේක ජලීය ද්‍රාවණයක් වශයෙන් තමයි පරිහරණය කරන්න වෙන්නේ. සාමාන්‍යයෙන් මේකේ මිලිලීටර් 10ක ප්‍රමාණයක් වතුර ලීටරක එකක අනුපාතයට තිය කරලා පොළොට දාන්නත් පුළුවන්, ස්ප්‍රේ කරන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඉදිරියේදී මේක අපි බලාපොරොත්තු වෙන ගොවි ජනතාවට මේ පාවිතේ සඳහා සුලභ දෙයක් කරන්න. මොකද මේ පරිශන ආතනට මේ මෙහෙම කරන්නලා ශාල වශයෙන් නිෂ්පාදනය කිරීම අපහසුයි. මොකද පරිශන කටයුතුත් එක්ක මේකට යම් කිසි මූලධනයකුත් අවශ්‍ය වෙනවා. ඉතින් මේ පුදුලංශයට තමයි මේක අපි ඉදිරි කටයුතු පවරන්නේ. ආචාර්ය රාජපක්ෂ මහත්මයාණනි, ඉතාමත් වැදගත් වෙනවා ඔබතුමා මේ පර්යේෂණවල නියලමින්. අපි දන්නවා මේ ට්‍රයිකොඩර්මා මුලින්ම අපේ රටේ කෘෂිකර්මාන්තයට හඳුන්වා දීම සඳහා අතිශයින් වැදගත් කාර්යභාරයක් ඉටු කළා. ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි ඇත්තටම ඔබතුමා කියන විදිහට දැන් පර්යේෂණ ආයතන තිබෙන්නේ පර්යේෂණාත්මක සොයාගැනීම් සඳහා කටයුතු කිරීමට. නමුත් මේක වාණිජ මට්ටමේ නිෂ්පාදනය කිරීම වෙනත් පාර්ශ්වයකට අයිති කාරණයක්. පෞද්ගලික අංශයෙන් හෝ කමක් නැහැ, මේක මේ සුලභ දෙයක් බවට පත්වීම තමයි අනාගතයේදී අපි ඉතාමත් වැදගත් වෙන්නේ. එතකොට රාජපක්ෂ මහත්මයාණනි, දැන් මේ දිලීරනාශකයක් කියලා අපි මේක හඳුනාගත්තාම මෙය අපි උදාහරණයක් වශයෙන් බලමු. යම් කිසි පසකට යෙදුවට පස්සේ මේ දිලීරය අඩංගු නැති, මේක ස්වභාවයෙන් ගුණණය වීමේ කටයුත්තකට ලක් වෙනවද අපි විශේෂ බලපෑමක් නොකළත්? අපි මේ ට්‍රයිකොඩමා දිලීරය අපි තෝරලා ගත්තා මේ පොළොවේ පසෙන්. මෙයා කාබනික උපස්තර මත ඉතා පහසුවෙන්ම ගුණනය වෙනවා. එතකොට පොළොවේ කියන්නේ සාරවත් පසක මෙයා ඉන්නවා. හැබැයි ඉතින් හැම ට්‍රයිකොඩර්මා කියන සුද්ධජීවී කාණ්ඩයක්ම ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. තෝරාගත්ත වූ විශේෂ වූ සුද්ධජීවී කාණ්ඩයක් තමයි ඉතාමත් ප්‍රයෝජනවත් වෙන්නේ. මේ අපි මේ තෝරලා ගත්ත එක ඉතාමත් ප්‍රයෝජනවත් වූ සුද්ධජීවී, ඒ කියන්නේ ට්‍රයිකොඩර්මා කාණ්ඩයක්. මේක ට්‍රයිකොඩර්මා ස්පිරුලිනා කියන විශේෂයේ එක දර්ශයක් මේක ඇත්තටම. ඉතින් මේක සාමාන්‍ය පසේදී ඉතා පහසුවෙන්ම ගුණනය වෙනවා. පසේ කාබනික මට්ටම කාබනික ද්‍රව්‍ය හොඳින් තියෙනවා නම් මෙයා මේ සුද්ධ ජීවියා ඉතා හොඳින් වර්ධනය වෙලා මුගක් කල් පවතිනවා. ඉතින් කාබනික ද්‍රව්‍ය අඩු මට්ටමක් තියෙනවා නම් අපි මේක නිතරම වගේ පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මොකද මෙයාට පසේ ජීවත් වීම අපහසු නිසා. ඉතින් කාබනික ද්‍රව්‍යයත් එක්ක මෙයා ඉතා කිට්ටු සම්බන්ධයක් තියෙනවා. විශේෂයෙන් කොම්පෝස්ට් හරි අපි කාබනික කුවිතනේදී අපිට විශාල කාර්යභාරයක් මේ ට්‍රයිකොඩර්මා මගින් අපිට ඉටු කර ගන්න පුළුවන් වෙනවා. රාජපක්ෂ මහත්මයාණනි, අපි දන්නවා දැන් මේකේ තවත් ඉතාමත් මේ හිතට සතුට ගෙන දෙන කාරණයක් තමයි පසට වගේම මේ ස්ප්‍රේ එකක් විදිහටත් ශාකයේ අර වායව කොටස් වලටත් යොදා ගැනීමේ හැකියාවක් තියෙනවා කියන කාරණේ. මොකද දිලීර රෝග බොහෝමයක් තියෙනවානේ අපිට භෝගයක් වර්ධනය වෙනකොට. එතකොට අපි දන්නවා දැන් මේ පත්‍රවල එහෙම යම්කිසි දිලීර ලක්ෂණයක් තිබුණොත් අපට හඳුනා ගැනීමේ පොඩි පහසුවක් තිබෙනවා. ওই යටිපුස් පිටිපුස් වගේ රෝග අපට හඳුනා ගැනීමේ යම් ආකාරයක පහසුවක් තියෙනවා. නමුත් අපි දන්නවා ඉතාමත් ක්‍රමානුකූලව හොඳින් බීජ තෝරාගෙන අපි මිරිස් වගේ වගාවක් කරනකොට කුඩා කාලයේදී ඔය දියමලං කෑම වැනි රෝග, ඩැම්පින් ඕෆ් වැනි රෝගයක් ආපුවම අපේ වගාව මුළුමනින්ම විනාශයටපත් වෙනවා. හරි දුක හිතෙනවා. සමහරලාට හොඳින් වැඩිච්චි භෝග වලටත් මේක තියෙනවා. මිරිස් වැනි භෝග වලට මේක ඉතාම ප්‍රබලව තියෙනවා. මේ පස යොදලා තිබුණු පසට යොදලා තිබුත් ට්‍රයිකොඩර්මා මේ වගේ දියමලං කෑම වැනි රෝග වලට ඒ පසේ වගා කරන භෝග ඔරොත්තු දෙන්නේ නැති වෙයිද? ඇතර මේ වගේ සුද්ධජීවීන් දාපුවම ඇතර අපි මේ සුද්ධජීවී හදලා තියෙන්නේ බීජ ප්‍රතිකාර කිරීම සහ පසටේදී. මේ කියන්නේ තවානිදී තවානක් සකස් කරලා ඉවරවන්ට පස්සේ අපිට මේක පසට යොදලා අපි බීජ ප්‍රතිකාර, කියන්නේ ට්‍රයිකොඩමලින් බීජ ප්‍රතිකාර කරන ලද පිරිස් බීජ හෝ වෙන යම් බීජයක් අපිට ඒ තවානේ හිටවන්න පුළුවන්, පැල කරන්න පුළුවන්. එතකොට ඒ මගින් මේකෙන් මේ තවානේ ඇති වෙන රෝග, විශේෂයෙන් තියමලං කෑම
රෝග තත්ත්වයන් සම්පූර්ණ වගේ පාලනය මේ පරීක්ෂණ මනින් මේවා පැහැදිලිවම පෙන්ලා දීලා තියෙනවා. හොඳයි මම හිතන්නේ ඔබතුමා ඒ කරුණු ඉතාම සැකවින් පැහැදිලි කර දුන්න අපි අසන්නන්ට දැනුමත් වෙනට මේ අලුත් මාතෘකාවක් අලුත් කාරණාවක් ගැන බොහෝ දෙනෙක් උනන්දුව දක්වાવી බොහොම සතුටවන්තුන ඉතාම කාර්යබහුල මොහොතක උනත් අපිත් එක්ක සම්බන්ධ වුණාට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාධි විද්‍යා ව්‍යාධි විද්‍යාඥ ආචාර්ය RGAS රාජපක්ෂ මහත්මයා බොහොම සතුටයි ඔබතුමන්ට අසන්නත් එක්ක සම්බන්ධ වීම සම්බන්ධයෙන් උදැසන 8යි විනාඩි 54යි දැන් වෙලාව ඔබ එක්ක තුල ඉන්නේ අස්වැන්න ගුවන්විදුලි වැඩසටහනත් සමගින් අජිත් ගුණසේකර මහත්මයා දැන් මේ පවතින තත්ත්වය යටතේ බොහෝ දෙනෙක් නිවෙස් වලට වෙලා ඉන්නවා නිරෝධායනන්දරි නීති ක්‍රියාත්මක වන කාල සීමාවක් නමුත් මේ කෘෂි කර්මාන්තයේ නිරත වෙලා ඉන්න අයට එහෙම ගැටලුවක් නැහැ ඇතැම් විට අපි නිරන්තරයෙන් මාධ්‍ය වලින් දකිනවා මේ නිතරම තාමතර කාබනික පොහොර ගැටලුව තියෙනවා අපේ ගොවි මහත්තුරුන්ට ඒ සම්බන්ධයෙන් මැසිවිලි නගන ඇතැම් විට නමුත් ඒ අතරේ අපි දකිනවා ඒ තුලින්ම Tamange අභියෝග ජයගත්ත ගොවි මහත්තුරු අපි අස්සන්නෙමුත් කතා කරේ වගේ උදාහරණ අපිට හම්බ වුණා මේ ස්වභාවික කෘෂි රසායන ද්‍රව්‍ය පාවිච්චි කළ කෘමිනාශක ද්‍රව්‍යෙත් එක්කම කාබනික පොහොර ඕන්ම නිෂ්පාදනය කරනවා දැන් බොහෝ දෙනෙක් උනන්දු වෙලා ඉන්නවා මේ දැන් පවතින තත්ත්වයේ කොහොමද මේ අපිට සතුටදායක මට්ටමකට ඇවිල්ලා තියෙනවද අපේ කෘෂි කර්මාන්තය මේ කලින් තිබුණාට වඩා අපට සතුරු වෙන්නට පුළුවන් කාරණයක් තියෙන අතරම බොහෝ බාධක තිබෙනවා අතර මේ පවතින තත්ත්වයක් එක්ක යම් කිසි නිරෝධායන තත්ත්වයකට අපේ රට යටත් වෙලා තියෙන වාතාවරණයත් එක්ක කෘෂිකාර්මික කටයුතු වලටත් යම් බාධාවක් ඇති වෙනවා නැත්තේ නැහැ පොදු ගමනාගමනේ නතර වුණා කියලා කියන්නේ කාර්යාල වලට පැමිණෙන පිරිස පවා අඩු වෙනීමේ තත්ත්වයක් තියෙනවා කොහොම වුණත් ගොවි බිමේ කාර්ය වලට ඒක අත්‍යවශ්‍ය කාර්යයක් විදිහට තමයි කෘෂිකාර්මික කටයුතු අපි පිළිගන්නේ ඒකින්ද ඒකට බාධාවක් නැහැ දැන් මේ ඕනම දෙයක් सुलभ වෙනකොට තමයි ප්‍රශ්නයක් නැති වෙන්නේ දැන් මේ කාබනික විප්ලවයේ ඇත්තම තවම ආගන්තුක තත්ත්වයක් මේක හරියටම අපිට දැනගන්න පුළුවන් කන්නේ තමයි මේ ඉදිරියට එන මහකන්නේ අපි දැන් පහුගිය කාලේ ඔය ශ්‍රේෂ්ඨ චාරිකා කීපයකම යෙදුනෙත් මහකන්නේ වීවගාව වැනි ප්‍රධාන භෝග කිරීම සඳහා අපේ ගොවි ජනතාව කාබනික පොහොර නිෂ්පාදනයේ කාමක ද්‍රව්‍ය ගැන යම් කිසි අවධානයකට යොමු වෙලා තියෙනවද කියලා එක හොයලා බලන්න ඒ තත්ත්වය අපිට දකින්න පුළුවන් බොහෝ දිනෙක තමන්ගේ ඉඩ පරිමාණයෙන් බල පරිමාණයෙන් කාබනික පොහොර නිෂ්පාදනයත් කරනවා ඒත් එක්කම කියන්න ඕන තව කාරණයක් තමයි ගෝජන සේවා දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍රම් ග්‍රාමීය මට්ටමේ කෘෂිකර්ම පරිශ්‍රා නිෂ්පාදන සහකාර බරුන් හරහා දැන් ගොවි ජනතාවට පණිවිඩ අරගෙන යනවා තමන්ට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කරගත්තාම ඒ සඳහා එහි ගුණාත්මක වැඩි කිරීම සඳහා කිසියම් රසායනික පොහොර කාණ්ඩ රජයේ මගින් ලබා දෙනවා නම් ඒ සඳහා සූදානම් වෙනවා කියන කාරණේ ඒ වගේම හෙක්ටයාරයකට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය නිෂ්පාදනය කරන යම් කිසි නිෂ්පාදකයෙකුට ඒ ස්වයං නිෂ්පාදනය සඳහා රුපියල් 12,500ක මුදලක් ලබා දෙනවා කියන කාරණේ දැන් මේකට ක්‍රමක්‍රමයෙන් අපි අනුගත වුණොත් එහෙම අපට පුළුවන් ඉදිරියේදී බාධාවකින් තොරව අපි හිතනවට වඩා කාබනික ගනුදෙනුව කරන්න අවජිත් ගුණසේකර මහත්මයා මේත් එක්කම අපි අසන්නත් එක්ක නිරන්තරයෙන් සම්බන්ධ වෙන අපි අසන්නෙක් කතා කරනවා මාතලේ අතිරහපිටි ආනන්ද ලියනාරච්චි මහත්මයා මම හිතන්නේ එතුමාගේ අදහසත් අපි විමසන්නට වටින කාරණාවක් අයිබෝන් සුබෝදසනක් ආනන්ද මහත්මයා අයිබෝන් සුබෝදසනක් අදිත් මාතර සුබෝදසනක් ඒවා සුබෝදසන මහත්මයා අපිට දැන් කාබනික පොහොර ගැන කතා කරනකොට අපිට කැම මේසේ ඉඳලා කුස්සේ ඉඳලා හැමතැනම කාබනික පොහොර වලට අවශ්‍ය ද්‍රව්‍ය එකතු වෙනවා නමුත් මේ නාගරික කාබනික පොහොර මේ කුණුවලෙන් කාබනික පොහොර හදනකොට ඒකට විශේෂ එකතු වෙනවා කියන මතයක් තියෙන මොකද සබන් සැම්පෝ ඒ වගේ මේ රසායනික ද්‍රව්‍ය කුස්සියේ පාවිච්චි කරන රසිකිලි කැසිකල් පාවිච්චි කරන එකතු වෙනවා කියලා මේ ගැන ඔබතුමාගේ අදහස් ඉදිරිපත් කරනවායි බොහොම ස්තුතියි අවස්ථාවල බදුමු නෑ ඇත්තටම නිවසින් ඉවත් වෙන දේ ගැන කල්පනා කරනකොට අපි ඉඳුල් වගේ ද්‍රව්‍ය සබන් වගේ ද්‍රව්‍ය ෂැම්පු වගේ ද්‍රව්‍ය එකතු නොවන තරමට වගා බලා ගන්න එක තමයි හොඳ. ඇතැම් විට යම් අතපසු වීම වලින් මේක සිදු කරන්න පුළුවන්. මොකද ඒක විද්‍යාත්මක යන්ත්‍රානුසාරයෙන් හෝ වෙනත් හරියටම තදින් ක්‍රියාත්මක වන කාරණයක් නෙවෙයි. නිවසේ අපතේ ද්‍රව්‍ය භාවිත කිරීම අතිශයින්ම හොඳයි. ඒක පරිසර දූෂණය වළක්වා ගැනීමට වගේම නිවස අවට පිරිසිදුව නිරෝගී පරිසරයක් ගොඩනගා ගැනීමට වගේම අපිට පහසුවෙන් ක්‍රමක්‍රමයෙන් දිරාපත් වන කාබනික ද්‍රව්‍ය නිෂ්පාදනය කර ගැනීම සඳහා. ඇත්තටම මේ ඉඳුල්වන ද්‍රව්‍ය, සබන්වැනි යම්කිසි ඩිටර්ජන්ට්ස් විදිහට අපි හඳුන්වන්නේ සෝදනීම සඳහා භාවිත කරන කුඩු වර්ග, ඒ වගේන් තොරව සහ ඉඳුල් වලින් තොරව, තෙල් ගතියෙන් තොරව හැකිතරම් දුරට අර කුණු වෙන පැත්තට වඩා
දිරාපත්වන පැත්තට බර විදිහට අපි කාබනික ද්‍රව්‍ය එකතු කරන එක හොඳයි. අනිත් කාරණේ තමයි මේවා බැරල් වල තද කරලා එකතු කරාට මේවා දිරාපත්වන්නේ නැහැ. මේකට යම්කිසි උපක්‍රමයක් තියෙන්න ඕන. මේ සඳහාම නිෂ්පාදනය කරපු කොන්ක්‍රීට් උපාංගයක් තිබෙනවා. එහෙම නැත්නම් අපි අවධානය යොමු කරන්න ඕනේ වරින් වර වාතාශ්‍රය ලබා ගැනීම සඳහා කලවම් කිරීමේ කාර්යය මේ සුද්ධ දේවී කටයුත්තට වැදගත්. ඒ වගේම හැකිතරම් කුඩා කොටස් බවට පත් කිරීමත් මේකෙදි වැදගත් වෙනවා. හොඳයි. ඒ සකස් කිරීමේ ක්‍රියාවලිය ගැන ඔබ කිසියම් අවබෝධයකින් යුක්ත කරොත් මේ තරම් අපහසුයක් වෙන එකක් නෑ. අනිත් එක අර නිවසින් බැහැර කරන දේවලුත් කිසියම් වර්ගීකරණයකට ලක් කළවෙන් මේ යොමු කරොත් පොහොර සාදා ගැනීමේදී අර කිව්ව රසායනික ද්‍රව්‍ය එකතු වෙන එක වළක්වා ගන්නත් පුළුවන්. ඒකට පුංචි මහන්සියක් ගන්නට වේවි. නමුත් ප්‍රතිඵලය වඩාත් සතුටුදායක වේවි. හොඳයි අජිත් මහත්මයා, අපි ආනන්ද මහත්මයාට ස්තුතිවන්ත වෙන ගමන් අපි අද සමුගන්නට සෝදානම් අස්වැන්නෙන් යලි ලැබෙන සිකුරාදාත් සුපුරුදු වේලාවට උදේ 8ට ඔබ හමුවන බලාපොරොත්තු වෙන අද අපි අස්වැන්නෙන් අවධානය යොමු කළා පස සුවපත් කිරීම සම්බන්ධයෙන් බොහෝ කරුණු කාරණා සාකච්ඡා කරන්න ලැබුණා. අපේ සම්පත්දායකින් එකතු කරගෙන අපි කතා කළා වැඩසටහන සම්බන්ධීකරණය කරමින්. අදත් අපිත් එක්ක එකතු වුණා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවිසේවාවේ කඳුරට ඒකකය නියෝජනය කරමින් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සංවර්ධන අජිත් ගුණසේකර මහත්මයා, අජිත් මහත්මයාටත් බොහොම ස්තුති. අස්සන ඉදිරිපත් කළ මම ගීතානියක නායක, අදත් අස්සන නිෂ්පාදනය කළේ කඳුරට සේවය සහකාර අධ්‍යක්ෂතුමන් සමන් ජයරත්න මහත්මා. ඔබට අස්සනින් සපිරි සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. අපි ලබන සතියේත් පෙරවරු 8ට හමුවෙමු අස්වැන්න ගුවන්විදුලි වැඩසටහනේ.